විශේෂෙන්ම තව දින කීපයකින් ලෝකයේ වෙසන කම්කරුවන් සහ ශ්‍රී ලාංකිී අපේ කම්කරු ජනතාවත් තමන්ගේ කම්කරු දිනය මැයි පළවෙන්දා ඒ වෙනුවෙන් සමරීමට අවශ්‍ය කරන වැඩ පිළිවල සකස් වෙනවා. අපි දන්නවා විශේෂයෙන් මේ මැයි දිනය කම්කරුවන්ගේ යිතිවාසිකං වෙනුවෙන් ඔවුන්ට ඒ තමන්ගේ මත ප්‍රකාශ කිරීමට තින දිනයක් හැටියට පහුගිය වසරදිහා බැලුවට පස්සේ පහුගගේියවරුදු ගණනාව තුළ එක පැත්තකින් කොවි වසංගතය නිසා අපිට මේ මැයිදින සමරන්න පුළුවන්කමක් ලැබුණනෑ අනි පැත්තෙන් පහුගිය විස්සයි විසි දෙකවර්ශයේදී අරගලකරුවන් මේ රට එහෙම පිටිම්ම ඉතාමත්ම අසර තත්ත්වකට පත්කරපු අරගලකරුවෝ නිසා මේ මැයිදින සැමරීමට පුළුවන්කමක් හරියට ලැබුණේ නෑ. නමුත් අද අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අපි සමඟ ඒකාබද්ද වුණු සියලුම පක්ෂ සමඟ ඒකාබද්ද මැයිදින රැලිය බොරඇල්ල කැම්බල් පිටියේදී පැවත්වීමට සියලු කටයුතු බෙවනවිට සූදාරම්භමින් පවතිනවා අපේ ශ්‍රී ලංකා පොදජාන පෙරමුණේ පක්සේ ගරු අපේ නායකතුමා එවගේම පස්සන විධායක ජනාධිපති මහින්ද රාජ පක්ෂ මැතුතුමාගේ නායකත්වය යටතේ. එවගේම මහජන එක්සත් පෙරමුණේ නාය ගරු වග්‍රාමාත්‍යය දිනේශ ගුණුවදන මැත්තුමා ඇතුළු සියලුම පක්ෂ නායකයෝ. අපිත්ක එක බදවෙලා තියන ඒ සියලුම පක්ෂ නායකන්ගේ නායකත්වය සහ සාභාගිත්තුවය තුළ මේ මැදින රැලිය සාර්ථක මැයිදින රැලියක් බවට පත් කරන්න අපි කටතු ගුදාරම් කලති නවා. විශේෂයම ශ්‍රී ලංකා පපුදජන පරුණණ හැටියට අපේ සියලුම වැඩ කටයුතු අප පක්ෂේ නිර්මාතතුර බැසිල් රාජ පක්ෂ මැත්තුමාගේ උපදේස් පරිදි ක්‍රියාත්මකමමින් පවතිනවා. අපි හම දිස්්‍රික්කයක්ම එවගේ හම මැතිවරණ කොට්ටාසයක්ම ආවරණය කරමින් ලංකාවේ දෙවුන්දර තුළු දම් පේදුරුතු ඩුව දක්වා. අංකාවේ හැම ඇතිවන්න කොට්ටාසයකින්ම අපි කැම්බල් පිටියට මේ අපේ පක්සේ දැවැන්ත මැයිදින රැලියට සාභාහිකරවන් අවශ්‍ය වැඩපිළිවර සකස් කර තින.ඒ වෙනුවෙන් දිශ්‍රික් නායක තුමල්ලා ඒවගේ මාසන භාරව ඉන්න සංගුදායක තුමල්ල ඇතුළු සිරුම දෙනා ඒ හැඳවීම සඳහා අවශ්‍ය වැඩපිළිවල ශක්තිමත්ත කරගන යනවා. තින් මේ වෙලාවේ අපි දකිනවා ලෝකයේ කම්කරු දිනේ සමරණ ගමන් ලංකාවේත්. කම්කරු දිනේ සැරීම වෙනුවෙන් අවශ්‍ය වටපිටාව එවාගන් ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් නිර්මාණය කිරීම ගැන ඇතිකර ජාධීපති රහිල් ික්‍රමසිංහම මැත්තුමට අපේ කෘතේදී භාව ශ්‍රලංකා පොදුජ්ජන පෙරුණ හැටියට අපි ප්‍රකාශ කරනවා. මොකද හේතුව කැලෑනීතිය රජ කර වුණොත් කැලෑනීතිය ක්‍රියාත්මක වුණොත් එදා සමසය හැත්ත එකේ මේ රටේ කැලෑනීතියක් තිබුණ එදා සමස අසු වටයසුන මේේ රටේ කලෑනීතියක් තිබුණ ද සහන්සයා සතුනේ කු ජුලිය වෙනට කැෑ නීතියක් තිබුණ හැබැයි ඒ කැලෑ නීතිය ක්‍රියාත්මකනොකළ කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවෙලා එවගේම ත්‍රස්සවාදය ඉස්මතු වෙන එවගේම රටා කඩාගප්පල් කරන පිරිස්තමයි රටේ නීති අතට ගන්න එබනි තත්ත්වයක් අපි දැක්කා පහුගගේ අවුරුද්දෙදදි නමුත් රයිල් වි ක්‍රමසිංහ ජනාධිපත්තුමා ගෝම පැහැදිලිව මේ මැයිදිනය සමරණ ඕනෑම පක්සේක්. ඩුව ෝජනය කන්නන පක්ෂබෙන්න්න පුළුවන්. ආණ්ඩුව නියෝජනය නොකරන විපක්ෂය නියෝජනය කන්නට පක්ෂබන්න පුළුවන්. හැම කෙනෙකුටම තමන්ගේ බැයිදිනය සමරණ හැම කම්කරුවෙකොටම මැයිදිනයේ සමරණ හැම පක්ෂේකටම. තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස. තමන්ගේ ඒ බැයිදිනය සමරන්න අවශ්‍ය කරන ඒ සියලු කටයුතු කරන්න අවශ කන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සහ ඒ සියලු කටයුතු රජය විසින් මෙ වන පිට ක්‍රාත්මක කරනවා විශේෂෙන්ම අපේ පොලිසියේ පොලිස්පත්තුමා ඇතුළ පොලිසියත් එවගේ ආරක්ෂක මාතය අපේ අරක්ෂක ලේකම්තුමා එ වගේම පොලිීසිය විශෂවාාර ටිරාන් අලස් ගරු අමත්තුමාගේ නායකත්වය ඇතුළ හැම කෙනකුටම රජාතන්ත්‍රවාදී විදිහයට මේ මැයිදිනේ සමරන් අවශ්‍ය වට පිටාව සකස් කල්ල තීරු. මේ වෙලාවෙද අපි දකිනවා අදටත් මේ මොහොතෙත් අ අදත් විශේෂෙන්ම ජාත්‍යන්තන මුල්ලේ අර මුදල සම්බන්ධයෙන් සාකච්ඡාව පාලිමේන්තුව අද ක්‍රියාත්මක වෙනවා ඒ පාලිමේන්තුවය ක්‍රියාත්මක වෙන සාකච්ඡාවේදීත් කරුණු ඉදිරිපත් වනා ඇතිකරු ජනාධිපපුත්තුම කරුණු ඉදිරිපත් කළ තින් දැන් මේ වන විට රට ස්ථාවර භාවයකට පත්වමින් පවතිනෝ. රට ස්ථාවර්භාවයට පත්වනකොට විශේෂයෙන්ම අපි දකිනවා මේ අයෙ එ්‍රකත් එක්ක අපි මේ ගනු දෙනුව කරන්නේ. අපිට මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කරගත්. අපි හිතන්නේ අපි හිතන්නේ නෑ මේ අය එ්කෙන් ලැබෙන මුදල්ලලින් සියල්ල කරන්න පුළුවන් කිය මේකෙන් අපි උත්සාහ කරන්නේ වෙන කිසි දෙයක් නෙවෙයි. අපි ජන්තන් තින තත්තයෙන් ඔොු උත්සකට. හැබැයි ඊට පසෙ අපට සිද්ධ වෙනවා නව ක්‍රමබේදයක් තුළ මේරට ඩායෝජකයන් ගෙන්න්නා ගැනීම. එවගේම අපේ කාර්යක්ෂතාය වැඩි කර ගැනීම. එවගේම අප අනෂේත්‍රය ශක්තිමත් කර ගැනීම මේවෑන් තමයි අපේ ආර්ථිකය ගසසිතුවන්න ළුවන්. අපි දන්න ලෝකේ උබක් රටවල් මේ වගේ ආර්ථික අපසර පත්ලා තින. සමාරක් වල යුද්ේ තත්තර පත්තලා තිනවා. ඉති අපිත් මේ වගේ තියාසඉදලා. අපි දන්න අවෘත්තියක යුද්ධයක් තිබුණ. මයින්ද රාජපක්ෂ ජනාතිපපුත්තුමය තුළු. ඒ රජයත් ඒ වගේ ඒ ත්‍රිවිධාමුදාව මෙ සියල් එකතුලා යුද්ධය සම්පූර්ම අවසංකලලා වුෘත්තිය දුක්ය දලා පියේවා තත්ත්යක් පත් වුණ. පෞුගිය අවුදධ්‍ය ආර්ථික වශයෙන් කොවිට් ත්වයත් තුළ මේ වගේ තත්වක පත් වුණ. ඇැයි දැම් මේක ඉතාමත්ම තිබුණ තත්ත්වයට වැඩිය හොඳ ස්ථාවරභාවයකට පත්වෙන කොට අපිට පේනවා බිපක්සේ හැම දාම උත්සාහ කරන්නේ කොයිදය කෙරුවත්. අ මොනදේවත් ඔවුන්ට කවදාකත් හොඳ විදිට දකින්න පුරුදු වෙලා නෑ. ඔවුන් පාට කන්නාඩිය මේම පාච්චිරන්න දමයි ලාපොත්තුවෙන්නේ නමුත් ඔහුගේ මේ උත්සාහයන් තුළ අපට පේනවා ත් සේත්ම ඒ සාර්ථකවෙෙනෑ ඔවුන් බලන්නේ රට අස්ථාවර කරන්න. මකද විපක්ෂේයට අවශ්‍ය වෙන්නේ රට අස්ථාවර වනාම ඒ බිපක්ෂේයට පුළුවන් ඔහුන්ට ස්ථාවරවෙන්න. ස්ථාවර භහාවය ඇතිකරගන්න තමයි ඔහන් අද මේ කටෙකුතු ක්‍රාම කර. නිසාි පුහොම පැදිලිව කියවා ශ්‍රී ලංකා පතිජාන පෙරමුණ ප්‍රමුක සඳානගත. ඇ ද රල්ිය ලංකාව මැද රඩුවලින් සාර්කම රඩිය බවට අපි මේ මැයි පලවෙදාට විස්සෑ විස්තුනේ අපි ක්‍රාත්මක් කරන. යි මේ ්‍රයෝජනාමලේ තියෙන අය පතිවෝ ගත කිරීම. ඒ මාජ්‍යසාකච්චා කියබද මේක සාකච්චවන. එකක දිප්‍රකාශනා රාජ්‍ය අයතන දිලතිය අයවලින් සියයට පනස් දෙක දිල තියෙන්නේ ආණ් ුවට කියන්න.ඒ ඒවගේම සේ කස්සාද කට දල යජන කර තිවා. අනයත් ප්‍රතිහාව ඇත කිරීම තුින් ලංකායි බැංකු පදදි මිදවැටන කියලා විපක්ෂ දේශපලන පක්ෂ්‍රකාශ කරන මේක ඇත්තත්ති නොද විපක්ෂයට තමන්ගේ දේශපාලන මතය ක්‍රියාත් ප්‍රකාශ කිරීවන අයිතියක් තිනවා. නමුත් අපි දන්න එක පැත්තකින් අය එකක අපිට නයිදීම ටෙක්නකතාව ඇතිවර අප ස්ථාවර කරන්න අපි ස්ථාවර කරනකොට ඔවම් බලාගෙන දෙ බක් බැංකු කඩවට බැංක ඩ ගර ට අස්ථාවරන්න. ඒ නිසා පිපක්සේ ඔය කරන චෝදනාව පිසේත් පිළිගන්නන. ඒ චෝදන පදරනක් කියයලව එක නය ප්‍රතිහෝ ගත කන කොට ලංකානක් විදේශන් ගත නයකම එකක් කියලන ඔවුන් කියන්න විදශන විතරක් කියල නය ප්‍රතිහ ගත ක ේ න ොට ප්‍රති ර න ලංකා රජ ම කලින් ගත්තනය ක පහර තකට ම ො පහදිල් ලෙස අපි නය අරගන තියන විදේශ කරටවල්ධයා බැලූ ජීනය. ානය ඉන්දිය සහ යුරෝපියය ජර්මණිය වගේ රටවල් වන මේක බැඩිමන අරකරතින්නේ ඉන්දියාව සහ චීනය. අපි මේ අවස්ථාවේද බලන්නේ මේ ප්‍රතිවිය ගත කිරීම කියලා කියන්නේ විදේශවලින් අපි ලබාගත්තාව උනය කොහොමත කරන්න කර. දේශය බැංකුවලින් අරගරතින නය කපායරනවා කියලා කියන්න දේ බැංකු වඩ වැටි ඔපක කියන කාරි ැයි එවැනි තත්ව ඇතිවවෙන්න යන්න න්නේ මුලිම බැකුට ශක්තිමත් කල න්න. තුමාට යිම යෝජනාවලිය සිංහල පරිවර්තන පාල්මන්ටල බ තිය සිංහල පරිවර්තය . යැ ඉතකොටද මේක තියෙන රාජාතන පනස් දෙක ප්‍රතිය යගත කරන්න.ඒ රාජායතන මොතික දැරන්දදි මක් කරල තියනවා රාජායතනය මොනවාද කියලා මේවර තුරු මේ නෙකරුවත් අපි අපිම අපි ආණ්ඩුව තුළම අපි සාකච්චා කරල තියන කැබිනෙට මණඩල තුළ සාකච්චා කරල තියෙනවා අද පාඩු ලබන ආයතන පනස් දෙක නෙවෙයි. මගේ දැනීමේ හැටියට විශාල ප්‍රමාණයක් තීර. විශාල ප්‍රමාණයක් තීර. ඒ ඒ ආයතරන පාඩු ලබන්න අරගනතියන කාල වකඩුගත්තොත් හදක් අවුරදු තිය හතලිය අවුරුදු තිය හතලිය පනාදක්වා ගිල්ලතිීර. ඒ ආයතන හම්ම දාමර සුදු වලි වගේ ඒ ආතරන ම පහණ්ඩා ායතම මේ ආයතරන ටත්තු කරන්න. හැබයි මේ වගේ ආයතන මේ විදිල තියාගන කොහමත මෙරට ගෙනියන් නි බොහම පැහැදිලිව. මේ පාඩුල පනා අතර හැම එකක්ම අනිවාරයෙන් ප්‍රතිියගත කරන්න වෙන. ඒක පත්ත. අනි පැත්තෙන් පෞද්ජලිකාන්සයත්ත ඒක බද්ද වෙන්න වෙන. පෞද්ජ ලෝකය අපි දන්නවා ලක දියුණු රටව දයා ැලුවත් හැමත් කියෙක්ම පෞද්ජලිකාන්සයත්ත ඒක බද්වල ක්‍රියත්මකවේ ඒ නිසා ඒක ක්‍රාත්ම කල තුයි කෙනකයි අපි ධර්නමතය. හැඩ වර්තමන ප්‍රකාශ නායතනක කර රාජා්‍යත පරල ොම ලාබල නාාත කර දලති. ජැන දාල්ත යතන රාජාත කරුණන දර්තන ලාබ ත සියල්ම මො ටෙිකොම් ැග ලන් ර ටෙලිකොම් ආයතනය ලාබලබන ආයතනය ලක්ෂණ සංස්ථාව ලාබලබන ආයතන. මේවා විකිිනීමක් ගැන නෙවෙයි මේ කතා කරන්න ප්‍රතිවෝ ගතකර මේ විකිිනීමත් කියන එක හිතන්න එපා දැ මම වරා ඇමතිවර ඇැ ඉදැඇදදි. දැ බටහිට පර්යන්තේ. අධරි සමාගමත් එක්ක ඒක අපි අධනි සමාගමත්ක එකබද්දව මේ පර්යන්තය අපි හදන්න මේවරට ගියසි අසකද වැඩ පටන්ගත් මගේ කාලෙතවයි එක කලේ. ඉති මේක කියාගෙනගේ මොකත් අන්න පටික පර්යන්තේ විකරුණන. අන්න නගිටි පර්යන්තේ විකරුණනවා. එතකට දැන් කියන්නේ නෑ ට පර්යන්තේ ැ පරන්න ඒ කියැට කියවෙන්න වහත්ත හනන් ට පර්යන්තය විකරල්ල කියල කිය. පරිර්යන්තේමන්ත රජ පක්ෂජනාති බපුත්තුම කරම රාජ්‍ය අඇතිවරයා ඒ පර්යන්තය ඒ අබද්දෝ ක්‍රියාත්මක වුණ. අදසි පර්යන්තෙන් තමයි අපිට කිසිම විය දමක් නැතුව අපට ආදායම් ලැබින්.ඒ පර්්‍යයන්ත හැදන්න ඕෝන. ඒ නිසා බොම පැහැදිලිව මේක පටලවගන්නපා ප්‍රතිවියගත කිරීම ඒක අබත් හුල් සමාගමැට එකතු වීමයි කියන්නේ රාජ්‍ය දේ පල ිකිරීමත් නෙව. දැන් අත්තව ති න ආ තනිකන රාජ්‍යතතු ද වලන්නේ එකන පොෞුතුලි කරන හා සම්න්දල කනාතන පෞතුලි කරන කොටසයි රජය කොටසයි. එතරම දෙන්නේ රජයතින පාෂය කොටස කට ක පදල ඔබ ඔබ කියන ර්කය ම පිගන්න නහ ගක් වෙලාවල්ලට සිද්දවෙන මුූලම. හැකිාව අපිට රජය හැටියට මුල්ල ශක්තියක් නැත්තං ඒකට ආයෝජකයෙක් කෙනලේ ආයෝ ඇත්තෙක්ඒඒඒ ප්‍රියාත්ම කරන්නඒ ශක්තිමත් කරන මේ නත්ත කඩා වැඩොත්තෙන්නේ අර ඔබ කියනට පනස් දෙයකයි කියලා කිවන්නේ මේ පාඩුල්ලම ඒ පනස්තකට පනස්තුන එකතු වෙන මේවාත මෙවා න විසතුමත් දුර නැත්තක් දැම්මකේ පාර්ලිමිලින්තුේ දැම්යි ම සම්මතුන් මේක නීතියක් කෙනවන්නේ. එතකරද මේක නීතියක් බවට පත්නවා ඉට පසේ ඒ වෙනකොට ඉට පසේ දේශපා ෆක් ්‍රතනා කරන්න එතකොට රාජ්‍ය මුල්ල බල ිලිහිවාේ ඔයක මුල්ල බල පාලන කිරීම අයම ෙක් ගන්නගේ දේශපාන් පක්ෂ මත්ක් ජාතිලකව අපතු ලයි කතා පිල්ව නො. සාමාන්‍යෙන් ඉතිං සමහරය වයසට ගියාවගේ කතා කියනවා. තව සමහරය දේශපාල වහකත්වය තුළ කතා කියනවා. අපි පැහදිලිව දකිනවානේ බොහම පැහදිලිව. ලිේන්තුව තින මේ මුල්ල බලය කාඩ තුරගන්න පුුවන්ද. එයිද අපේරටේ ඉවස්ථයිල විසි කරල දන්නන. අපේ මේ පාර්ලිමේන්තුවට ජනතිබපුත්තුමා කිව්වේ තාත්‍යයන්තට මුූල් අරුරත් එක්කමේ ගනතුර කිරීම සම්බන්ධයෙන් කෞද පක්ෂ කෞුද විපක්ෂ මත ප්‍රකාශ කරනවා අද හවසන ජදය පාවිච්ිරනවා. එතකොට අයිමක යන්න පයි කියර ලන කවර යා පුළුවන් විුද්ධ න්. අයිම ත්තක ිල්ල ර්ථක වශය ගොගන්නන කියරන හට පුලුවන්. ද පවිචිකර වා යක යන්න කිය තර ඒක අර්ථගතනය කරන්න නදනවා මේ මූල්ල බලය යන්න යනවා කියලා මේ මේ අයිම් එ්ක. ඒ අයිතිල් ලෝකේ අයක නෑදලසන අමරටකම පාලිේතු බලයයාල්ලකට ඇති එන අයම් එකක. දෙ හාම ේ වටතමයි කියන්න මේමත් තිේවල් අහන්න ලැබෙනවන් ජනික තේ ප කාශලා කොටස්ස පල බිදරටන එක හල දා තුම . කොටස්ොද පොල පහලදානක නෙමයි අපි අනුමත කිරීමකු නෙවෙයි එහෙම බහලාදානක නෙව. හැයි කොටස් සොලද ොලේ මොකක් දෙක් රටට බරක් නං. රට එන්නේ ප්‍රශ්නයක් නම්. හිති අත්ව වශය වගේ දව තියග වැටන්න. ඇැයි ඒවා අපි බලාලන්න වව ශක්තිමත් කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය දේවන ව ශක්තිමත් කන පුළුවන්දක. ඒ කොට කොටස ල නිසල් ආදිනක් න ොට රුේ තියන සේල්ම ව්‍යාපාතියන එත ඒකම්ආ. ඒො හෙම මොක් ලංකාර නෑ ඔය හෙමයි දැන්ක පාලට පුංචිවත්නයක් කල්ලෙන මේ මේක වානවතිවම ඒක පොට අපට හන්ඩ බැහැ යම්බෙලාවට ඉමලා විදිී ප්‍රකාශයක් කරන්න ඇති ජලාතිපපුත්තුම. නමුත් එතුමා එහම ප්‍රකාශයක්රයි කල හටමේ ිල්ල කොටසුද පො වාලදරන්න තලක් තත්වයක් ඇතිවවෙන්නේ නෑ ොටසු පොි ර වව පලම හ ජන අඩිය ක හ ගකයි. ජැවවා පාලිේතුව තුළ ඉන්නවාගේ ඉල්ල හිසිම හරිකිිතන්න නැතුව හතාර මේ පාල්ලිමේන්තු ඕොන්න නෑ මේක ගිරිතියාදාන් ඩෝන කියල දැන් හිරිකිිත නැතුව වාඩියන්ගන පස යනගන අරපුටුවේ. ලැඩජයි. ඒකටම ඒකට ඒකට ම කියන ගනන් අරවාගේ කරපු ප්‍රකාශරලා හිරිකිතර නැතුව පාලිමේන්තුයි න්න මේම මොනතාද බොවිසුස ලොක්තිරණ. Тыකට Hගේ වටගෙනෙුමක්.